අපේ ජීවිතය සාර්ථක කරගන්න කාටද අපිට වැඩියෙන් උදව් කරන්න පුළුවන්? වැඩියෙන්ම අපිට උදව් කරන්න පුළුවන් කාටද? අපිටම තමයි. එහෙනම් අද අපි බලමු අපේ ජීවිතය සාර්ථක කරගන්න සාර්ථක ජීවිතයක් ඇති කරගන්න අපි කොහොමද අපිට උදව් කරගන්නේ කියලා. අයිබෝන් අද අත්ඹුලක් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. ගිය සතියේ අපි කතා කරුවා deadly habits ගැන. ඒ කියන්නේ අපේ ජීවිතයෙන් අයින් කරගන්න ඕනේ අත්හැර ගන්න ඕනේ පුරුදු ටිකක් ගැන. දැන් අද කතා කරන්නේ අපි ජීවිතේ ඇති කරගන්න ඕනේ පුරුදු මොනවද? ජීවිතයට ළඟා කරගන්න ඕනේ වැඩි වශයෙන් වර්ධනය කරගන්න ඕනේ පුරුදු මොනවද කියලා. මේවා ડોક્ટર විලියම් ග්ලේස හඳුන්වලා දීලා තියෙන්නේ 7 caring habits කියලා. මේ caring habits ඇත්තටම අර deadly habits replace කරගෙන යන්න තියෙන්නේ. ඒක නිසා කවුරු හරි ගිය සතියේ වීඩියෝ එක බැලුවේ නැති කෙනෙක් ඉන්නව නම් ඒ වීඩියෝ එක බලන්න කියලා මේ වෙලාවේ ආරාධනා කරනවා. මේකේ පළවෙනි එක තමයි supporting. ඒ කියන්නේ උදව් කරනවා කියන එක. එතකොට මේ උදව් කරන්නේ කොහොමද? දැන් අපි පළවෙනියට කතා කරපු deadly habit එක තමයි ගිය සතියේ වීඩියෝ එකේ විවේචනය කරනවා කියලා. එතකොට මේ කෙනෙක්ගෙන් දෙයක් වුණහම වරදක් වුණහම අපි කෙනාව විවේචනය කරනවා වෙනුවට අපිට පුළුවන් නම් එයා ඒ වැටිලා ඉන්න තත්වෙන් එයාට ගොඩ එන්න උදව් කරන්න. අපිට විවිධාකාර වශයෙන් උදව් කරන්න පුළුවන්. ශාරීරික වශයෙන් උදව් කරන්න පුළුවන්. මානසික වශයෙන් ඊළඟට ඉමෝෂනල් සපෝට් එක. මේ හැම විදියටම අපිට කෙනෙකුට උදව් කරන්න පුළුවන්. මේකෙදි තියෙන වැදගත්ම දේ තමයි තමන්ටත් තමන්ට උදව් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ අතින් මොන හරි වැරදීමක් අතපසු වීමක් සිද්ධ වුණොත් එහෙම තමන් තමන්වම කොච්චර විවේචනය කරගන්නවද? තමන්වම කොච්චර පහලට දාගන්නවද? අනේ මට මේකවත් හරියට කරගන්න බැරි වුණා. ආයි මං වරද්ද ගත්තා. ඔන්න ඔය විදිහට අපි හරියට පහලට දාගන්නවා. මේ හැම වෙලාවකම බලන්න ඕනේ මම කොහොමද මට උදව් කරන්නේ? මට ශාරීරික වශයෙන්, ඒ කියන්නේ මං මහන්සි වෙලා ශාරීරික වශයෙන් මහන්සි වෙලා දෙයක් කරන්න ඕන නම් මගේ දියුණුවට, එහෙම නැත්නම් මගේ සාර්ථකත්වයට මහන්සි වෙලා පාඩම් කරන්න ඕන නම්, රැකියාවක් කරන්න ඕන නම්, මේ වගේ දේවල් හොයලා බලලා කරන්න පුළුවන්. ඊළඟට මට අවශ්‍ය මානසික සහයෝගය, මානසික සපෝට් එකත් මටම දෙන්න පුළුවන්. මට බලන්න පුළුවන් මොකද්ද මට මේ තියෙන ගැටලුව, මේ වෙලාවේ තියෙන ස්ට්‍රෙස් එක මොකද්ද මේකට හේතුව? මම මේ කාගෙන්ද හරි උදව්වක් ඉල්ලගන්න පුළුවන්ද? මම කාගෙන්ද උදව් ඉල්ලන්නේ කියලා තමන්ට උදව් කරන්න පුළුවන් අවස්ථාව හොයලා බලන්න පුළුවන්. ඊළඟට ඉමෝෂනල් සපෝට් එක. මට මොනවද මේ වෙලාවේ ඇති වෙලා තියෙන ඉමෝෂන්ස්? මේක ගැන මම ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා සීරීස් එකක් කරා. ඒක බලන්න, ඒක බැලුවාම ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් කොහොමද තමන්ටත් අනුන්ටත් ඉමෝෂනලි අපිට සපෝට් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට තමන්ට හරි අනිත් අයට හරි මොන හරි ගැටලුවකට මුහුණ දෙන්න වෙලා තියෙනවා නම් චෝදනා කර කර ඉන්නේ නැතුව උදව්වක් කරන්නේ කොහොමද කියලා බලනවා කියන පුරුද්ද අපි තුර ඇති කරගත්තොත් අපේ ජීවිතයේ වගේම අනිත් කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයටත් අපිට උදව් කරන්න පුළුවන්. දෙවැනි එක තමයි encouraging. ඒ කියන්නේ තව කෙනෙකුව උනන්දු කරනවා කියන එක. දැන් මොන හරි දෙයක් වුණාම අපිට පුරුදු වෙලා තියෙන්නේ චෝදනා කරන්න. දැන් අපි පාර්ට්නර්ගේ අතින් මොන හරි දෙයක් වුණොත් එහෙම, දරුවෙකුගේ අතින් දෙයක් වුණොත් එහෙම, අයියෝ බලන්නකෝ මේ කරපු වැඩේ කියලා චෝදනා කරන එක තමයි ඉස්සෙල්ලාම අපිට පුරුද්දක් හැටියට එළියට එන්නේ. මේ චෝදනා කරන එක වෙනුවට අපිට පුළුවන් ඒ කෙනාට උදව් කරන්න encourage කරලා, ඒ කියන්නේ එයාව උනන්දු කරලා එයාගේ වරද හදාගන්න අපිට උදව් කරන්න පුළුවන්. එන්කරේජ් කරනවා කියලා කියන්නේ දැන් ඒ කෙනාට දැන් මේ වෙලාවේ එයාගේ අතින් වරදක් වුණාට එයාගේ අතීතයේ බැලුවොත් එහෙම ඒ අතීතයේ තියෙනවා එයාගේ ස්ට්‍රෙන්ත්ස්, ඊළඟට එයාගේ පොසිටිව්, එයාගේ ධනාත්මක චින්තනයක් තිබිලා තියෙන අවස්ථා තියෙනවා. ඊළඟට එයා ජීවිතේ ජයගත්තු අවස්ථා තිබිලා තියෙනවා. ඒ වගේ දේවල් මතක් කරලා දීලා අපිට පුළුවන් ඒ කෙනාට දැන් දරුවෙකුට උනත් අපිට පුළුවන්. එයා මොනාහරි දැන් මේ දවස්වල ළමයි ගොඩක්කට ඔන්ලයින් ස්කූලින් කරන්නේ. එතකොට සමහරක්කට ඒගොල්ලන්ට යාළුවෝ හම්බු වෙන්නේ නැති, ඒගොල්ලන් දුකින් ඉන්න වෙලාවල් වලදී. ඊළඟට ඒගොල්ලන්ට පාඩම් හරියට ටීචර්ස්ලව ෆලෝ කරගන්න බෑ. ඒ වගේ වෙලාවකදී ළමයට චෝදනා කරනවා වෙනුවට අපිට පුළුවන් ගිලට කතා කරන්න. නෑ ඔයාට මේක කරන්න පුළුවන්. ඇයි ඔයා ඉස්සරත් මෙන්න මේ විදිහට වැඩ කරලා තියෙනවා. ඔයා මෙන්න මේ වගේ දේවල් අචීව් කරලා තියෙනවා. ඉතින් ඔයාට බැරි වෙන්න විදියක් නෑ. කියලාව එන්කරේජ් කරන්න පුළුවන්. ඒ වගේම වැටුනොත් මොනවා හරි විදියකින් මානසිකව විශේෂයෙන් මේ දවස්වල තමන්ට පුළුවන් තමන්වත් එන්කරේජ් කරගන්න. තමන්ටත් කියාගන්න නෑ මම මේ වගේ අවස්ථාවලට වඩා දරුණු අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. ඒව මතක් කරලා ගන්න. මොනවාද මගේ ස්ට්‍රෙන්ත්ස්?
මගේ ශක්තිය මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලලා ඒව තමන් තුලින් එළියට අරගෙන ඒව ප්‍රයෝජනයට ගන්න මේ වෙලාවේ. නිකං අර චෝදනාත්මක ස්වરૂපය වල වලට තමන්ගේ හිත ඇතුලින් නැగిලා එන යට වෙන්න දෙන්න එපා. තමන්ගේ ශක්තිය අවදි කරගෙන ජීවිතයට මුණ දෙන්න. තුන්වෙනි caring habit එක තමයි listening. ඒ කියන්නේ අහුම්කන් දෙන එක. අපි කෙනෙකුට සම්පූර්ණ වශයෙන් අහුම්කන් දෙන්න පුළුවන් නම් ඒ කෙනාට ලොකු validation එකක් දැනෙනවා. ඒ කියන්නේ අපි ආව අගේ තරා කියලා දැනෙනවා. මම අද මේ විශේෂයෙන්ම කතා කරන්නේ පෞල් සංස්ථාවක් තුළ අපි කොහොමද මේ දේවල් ඇති කරගන්නේ, මේ පුරුදු ඇති කරගන්නේ, මේ පුරුදු ප්‍රයෝජනයට ගන්න කියන එකයි. මොකද මේ දවස්වල අපි ගොඩක් ගෙවල් වලට වෙලා ඉන්න නිසා දැන් අපි හිතමු හස්බන්ඩ් හරි වයිෆ් හරි දෙයක් කියනකොට අපි අපේ අවධානය වෙන වෙන තැන්වල තියාගෙන යාට හුම්කන් දෙනවා වගේ පෙන්වන්නේ නැතුව දරුවා ඇවිල්ලා දෙයක් කියනකොට එයාගේ දිහා හැරිලා එයාගේ දිහා බලලා එයාට පූර්ණ අවධානය දීලා අපිට කතා කරන්න පුළුවන් නම් ඒ කෙනාට දැනෙන හැඟීම වචනෙන් විස්තර කරන්න බෑ. එයාගේ ලොකු බරක් සැහැල්ලුනා වගේ දැනීමක් එයාට දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා කෙනෙකුට ඇහුම්කන් දෙනවා කියන එක අපි තුල ඇති කරගන්න පුළුවන් caring habit එක. ඒ වගේම තමන්ට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. තමන්ගේ හිත තුලින් එන්නේ මොනවද? මගේ inner chatter එක මොනවද මට කියන්නේ? එහෙම නැත්නම් මගේ feelings මොනවද? මට දුකක් දැනෙනවද? සතුටක් දැනෙනවද? බයක් දැනෙනවද? මට මොනවද උදේ ඉඳන් දැනෙන දේවල්? අපි ගොඩක් වෙලාවට කෙනෙක්ට complaint එකක් කරනකොට මේ complaint එකේ එකක් කරන්න හේතුව තමයි අපි මේ කතාවේ භාගයකට තමයි අහුම්කන් දීලා තියෙන්නේ. සම්පූර්ණ කතාවට අහුම්කන් දීලා නැහැ. එහෙම නැත්නම් අපි අහුම්කන් දීලා තියෙන්නේ අපේ judgement එකත් එක්ක. ඒ කියන්නේ අපේ values, අපේ beliefs එක තමයි අනිත් කෙනාව judge කර කර තමයි අහුම්කන් දීලා තියෙන්නේ. ඒකත් එක හේතුවක් තමයි අපි කෙනෙක්ට විරුද්ධව complaint කරන්නේ. ඉතින් ඒක නිසා අපි judge කරන්නේ නැතුව, ඒ කියන්නේ අපි කෙනෙක්ව කිරනලා මැනලා බලන්නේ නැතුව ඒ කෙනාට අහුම්කන් දෙන්නේ කොහොමද කියන එක අපේ පුරුද්දක් හැටියට ජීවිතයට එකතු කරගන්න. මේ ගැනත් මම emotional intelligence series එකේ අහන් ඉන්න හැටි අහගෙන ඉන්න කියලා වීඩියෝ එකක් කරලා ඇති. ඒක චුට්ටක් බලන්න. ඒකේ වැඩි විස්තර තියෙනවා. ඉතින් මේ විදිහට තමන්ට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. තවත් කෙනෙක් තමන්ව පිළිගන්නවා කියලා, තමන් ගැන පිළිගැනීමක් තියෙනවා කියලා, විශේෂයෙන්ම තමන්ගේ පාර්ට්නර්ට, තමන්ගේ හස්බන්ඩ්ට, තමන්ගේ වයිෆ්ට, තමන්ගේ දරුවන්ට තමන් ගැන පිළිගැනීමක් තියෙනවා කියලා හැඟීමක් දැනුණොත් කොයිතරම් සතුටක්ද හිතට දැනෙන්නේ. හතරවෙනි එක තමයි acceptance. ඒ කියන්නේ පිළිගැනීම. අපිට කෙනෙක්ව හරිද වැරදිද කරව මේව කුඩාක් දේවල් හිතන්නේ නැතුව ඒ කෙනා ඉන්න විදිහට අපිට යව පිළිගන්න පුළුවන් නම් එයාගෙදි මොන හරි වරදක් අඩුපාඩුවක් වුණොත් ඒ වරද අඩුපාඩුව විතරක් දකිනවා මිසක් ඒ පුද්ගලයාම වැරදිකාරයෙක්, ඒ පුද්ගලයාම අඩුපාඩු සහිත කෙනෙක් හැටියට දකින්න නැතුව එදා ඒ වෙලාවේ වෙච්ච අඩුපාඩුව විතරක් අපිට දකින්න පුළුවන් නම් කෙනාව හැබැයි අපි සම්පූර්ණයෙන්ම පිළිගන්නවා ඒ වෙච්ච අඩුපාඩුව විතරක් පෙන්වලා දෙනවා. දැන් බලන්න දරුවෙකුට දරුවෙකුගේ අතෙන් අඩුපාඩු වුණාම දෙමව්පිය සමහරක් වෙලාවට කෑ ගහන්නේ මම මෝඩ ළමේ ඒ වගේ දේවල් කියලා. ඒ ළමයා මෝඩ නෑ. ඒ වෙලාවේ මෝඩ වැඩක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ ඔය මෝඩ ඒ වගේ වචන පාවිච්චි කරන්නේ නැතුව අපිට පුළුවන් කියන්න මේ වෙලාවේ ඔයා කරලා තියෙන වැඩේ ඉච්චර හොඳ නෑ කියලා ඒ වැඩිය ගැන හඳුන්වලා දෙනවා මිසක් අපි අර කෙනාව as a person අපි ඒ කෙනාව පිළිගන්නවා accept කරනවා හැම තිස්සෙම අඩුපාඩුවක් වෙන්න පෙන්න දිදී කංකෙඳිරි ගන්නවා වෙනුවට කෙනෙක්ව පිළිගන්න පුළුවන් වුණොත් ඒක ඒ කෙනාට කරන ලොකු උපකාරය. ඒ වගේම තමන්වත් මේ ඉන්න විදිහටම පිළිගන්න පුළුවන් නම් හැම වෙලාවෙම කණ්ණාඩියක් ඉස්සරහට ගියොත් එම අයියෝ මගේ මහත වැඩි එක මං කෙට්ටු වැඩි මං දැන් කළු වෙලා මං දැන් වයසට ගිහිල්ලා කියලා අපි රූපය ගැන තැවෙනවා. එහෙම නැත්නම් මං හම්බ කරන ප්‍රමාණය මදි මං තව තව හම්බ කරන්න ඕනේ කියලා ඒ පැත්තෙන් තැවෙනවා. මගේ උගත්කම් මදි මගේ වත්පොහසත්කම් මදි ඔය විදියට තමන් ගැනම කොයි තරම් උදේ ඉඳන් රෑ වෙනකන් කංකෙඳිරියක් අපේ හිත තුළ තියෙනවද? එහෙම නැතුව බලන්න අද ඉඳන් පුළුවන්ද කියලා තමන්ව තමන් ඉන්න විදියට පිළිගන්න තමන්ට කරුණාවන්ත වෙන්න පුළුවන්ද කියලා බලන්න. පස්වෙනි එක ට්‍රස්ටිං. ඒ කියන්නේ විශ්වාස කරනවා. අපිට පුළුවන්ද කෙනෙක්ව විශ්වාස කරන්න? මේක දෙපැත්තටම බලපාන දෙයක්. ඒ කියන්නේ අපිට පුළුවන් වෙනෝනේ කෙනෙක්ව විශ්වාස කරන්න. ඒ වගේම විශ්වාසවන්ත කෙනෙක් බවට පත් වෙන්න. කවුරු හරි කෙනෙක්ට ඇවිල්ලා අපිට දෙයක් කියන්න තරම් අපි විශ්වාසවන්ත පුද්ගලයෙක්ද? කාගේ හරි රහසක් රකින්න තරම්
විශ්වාසවන්ත කෙනෙක්ද අපි කියන ඒ දෙපැත්තටම වැඩ කරනවා. අපිත් කෙනෙක්ව විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙන්නත් බලන්න ඕනේ. මෙතනදී ගොඩක් වෙලාවට මත් එක්ක ඔය ටීනේජර් කෙනෙක් දරුවෝ කතා කරනකොට කියන දෙයක් තමයි අපේ දෙමව්පියෝ අපේ සමහර වැඩිහිටියෝ අපිට තර්ජනය කරනවා. අපිට අපිව විවිධාකාරයෙන් බයවත් දන් උත්සාහ කරනවා ඒගොල්ලන්ට ඕන දේවල් කරගන්න. හැබැයි අපි ඉල්ලන්නේ එකම එක දෙයයි. අපි ඉල්ලන්නේ අපිව චුට්ටක් විශ්වාස කරන්න කියන්න කියලා. ඉතින් කෙනෙකුගේ අඩුපාඩු, වැරදි, ඒ දේවල් හොයනවා වෙනුවට අපිට පුළුවන් වුණොත් කෙනෙක්ව විශ්වාස කරන්න. ඒ කෙනාට දැනෙන්න අරින්න මම ඔයා ගැන විශ්වාසයෙන් ඉන්නේ. දරුවන්ට දැනෙන්න අරින්න දෙමෝපියෙක් හැටියට මම ඔයාව විශ්වාස කරනවා පුතා කියලා. ඒ වගේ දැනෙන්න අරින්න පුළුවන් නම් ඒ කෙනාගේ ජීවිතය තුළ ඒ කෙනාගේ හැසිරීම රටාවේ විශාල වෙනසක් දක්ින්න ලැබේවි. ඒ වගේම ඒ කෙනාගේ ආත්ම විශ්වාසයත් වැඩි වෙනවා. මේ විදිහටම තමන් ගැනත් විශ්වාස කරන්න ඕනේ. තමන් මොන හරි දෙයක් කරන්න යනවා නම් ගොඩාක් වෙලාවට එන්නේ මේක හරියයිද දන්නේ නැහැ, වැරදිද දන්නේ නැහැ වගේ දේවල්. එහෙම නෙමෙයි තමන්වත් විශ්වාස කරගන්න ඕනේ. එකපාරට මේ නිකං ඉන්න ගමන් මං මාව හොඳටම විශ්වාස කරනවා කියලා එහෙම හිතලා වැඩක් නැහැ. ඒකට පදනමක් තියෙන්න ඕනේ. මං අතීතයේ ඉඳලා මෙන්න මේ වගේ තීරණ අරන් තියෙනවා. සමහර ඒවා වැරදිලා තියෙනවා. සමහර ඒවා හරි ගිහිල්ලා තියෙනවා. මොනවද හරි ගිහිල්ලා තියෙන්නේ? ඒවා කොහොමද සාර්ථක වුනේ? අන්න ඒ විදිහට හිතලා බලලා තමන් දැනුත් තීරණයක් අරගන්නවා නම් මොනා හරි දෙයකට ඒක විශ්වාසයෙන් හිතුව ගන්න. තමන්ගේ ස්ට්‍රෙන්ත්ස් ගැන හොඳ අවබෝධයෙන් විශ්වාසයෙන් තමන් කෙරෙහි ජීවත් වෙන්න. හයවෙනි එක රෙස්පෙක්ටින්. ඒ කියන්නේ ගෞරව කරනවා. මේක පවුලක් තුල කොහේද වෙන්නේ කියලා බැලුවොත්ම හැම වෙලාවෙම දෙමව්පිය දරුවන්ගෙන් ගෞරවයක් බලාපොරොත්තු වෙන එක තමයි ගොඩාක් වෙලාවටද පවුල් සංස්ථාව තුළ දකින්න ලැබෙන්නේ. හැබැයි මේක හැම කෙනාටම අපිට පුළුවන් වෙන්නේ දරුවන්ටත් ගෞරව කරන්න, දරුවන්ටත් රෙස්පෙක්ට් කරන්න. ඊළඟට සැමියා බිරිඳට, බිරිඳ සැමියාට, ඊළඟට අපි රැකියා කරන ස්ථානයේ අපේ වර්ක් කලීග්ස්ලා හැම කෙනෙක්ටම අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. රෙස්පෙක්ට් එකක් ලබන්න නම් අපි අපිට ගෞරව කළ යුතුයි. එයාට වටිනවද මට මෙහෙම කියන්න කියලා හිතනවා. හැබැයි මට වටිනවද එයාට එහෙම කියන්න කියන එක අපිට අමතක වෙන දෙයක්. ඉතින් ඒක නිසා මේ ගෞරව කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. කියන්නේ කෙනෙකුට සුදුසු තැන දීලා කතා කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම මේ රෙස්පෙක්ට් කියන එක පටන් ගන්න පළවෙනි තැන තමයි තමන් තමන්ට ගෞරව කරගන්න ඕනේ. තමන් තමන්ට ගෞරව කරගන්නේ නැත්නම් අපි බලාපොරොත්තු වෙනවා නම් එහෙම අපි හැමතැනකම අපිව පහත් කර කර අපි හිතන්නේ අපිව පහත් කළා මම ලස්සන නෑ, මම මහතයි, මං කෙට්ටුයි, මං වයසයි, මට අරක බෑ, මේක බෑ කිය කිය අපි ගැන හිත හිත අපි බලාපොරොත්තු වෙනවා නම් සමාජයේ ඉන්න අනිත් අය ඇවිල්ලා අපිට රෙස්පෙක්ට් කරයි කියලා ඉවර වෙලා. එහෙම වෙන්නේ නෑ. ඇයි ඔයාගෙන් එළියට යන්නෙම ඔයාව පහතට දාගන්න වයිප් එකක්. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම තමන් තමන්ට රෙස්පෙක්ට් කරගන්න ඕනේ. තමන් තමන්ට ගෞරවයක් තියෙන්න ඕනේ. වෙන මොනවා නැතත් මේ මිනිසෙක් වෙලා ඉපදෙන එක ලේසි වැඩක් නෙමෙයි. මේ මිනිසෙක් වෙලා මං ඉපදිලා තියෙනවා. අතපය හතර ඇතුව මම ඉපදිලා තියෙනවා. මට දෙයක් කරන්න පුළුවන්. මට හම්බ කරගන්න පුළුවන්. මට කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් ගැන හිතලා තමන්ට ගෞරව කරගන්න. හත්වෙනි එක, එහෙම නැත්නම් අන්තිම එක තමයි negotiating differences. ඒ කියන්නේ එකඟතාවයකට පැමිණීම. අපි මේකට කියන්නේ compromise කරනවා කියලා. මම මේක උදාහරණකින් විස්තර කරන්නම්. අපි හිතමු එක relationship එකකදී husband කියනවා එයාගේ බිරිඳට මට ඔයාගේ attitudes compromise කරන්න බෑ කියලා ඉවරලා. එතකොට ඒ තමන්ට කරන්න පුළුවන් එකක් කියනවා බැරි එකක් කියනවා. බැරි එකක් කියලා අපි එකඟතාවයකට එනවා. එතකොට දැන් එයාට ඒක කරන්න බෑයි කියලා කිව්වහම එතකොට ඒ බිරිඳ හැබැයි හස්බන්ඩ්ගේ ඇටිටියුඩ්ස් ඉවසගෙන ඉන්න පුළුවන්කම තියාගෙනත් දැන් අරයා මෙහෙම කිව්වනේ කියලා එකට එක විදියට අපි කියන්න ගියොත් එහෙම ආ මට ඔයාගේ ඇටිටියුඩ්ස් ඉවසන්නත් බෑ කියලා. එතකොට මෙතන ඔන ගැටුම් ඇති වෙනවා. ඉතින් එතකොට මේ පවුලකදී අපිට පුළුවන් වුණොත් එහෙම අනිත් එක්කෙනා මෙහෙම කිව්වම ආහරි කියලා බලලා තමන්ගේ තියෙන අඩුපාඩුව පොඩ්ඩක් අඩු කරගන්න, එහෙම ඒ ඇටිටියුඩ්ස් පෙන්වන ගතිය ටිකක් අඩු කරගන්න, එහෙම නැත්නම් අනිත් එක්කෙනාගේ චුට්ටක් ඉවසන්න පුරුදු වෙන්න. අන්න ඒ වගේ දේවල් අපිට මේ එකඟතාවයකට පැමිණීම කියලා කියන කේදී කතා කිරුවොත් එළියට දැම්මොත් විසඳ ගන්න පුළුවන්. හැබැයි හිත ඇතුලේ තියාගෙන වෙන වෙන ආකාරවලින් ඒව පෙන්වන්න ගියොත් විසඳ ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඕපැමිලි විවෘතව තමන්ට දැනෙන දේ ඒ කෙනත් එක්ක කියලා එදා හදාගත්තොත් මේ එකඟතාවයකට එන්න අපිට ලේසි. මේ එකඟතාවයකට පැමිණීම කියලා කියන negotiating differences කියන habit එක ඇති කරගන්න කියලා කියන්නේ bribing වගේ දේවල් replace කරගන්න.
ඒ කියන්නේ දැන් අපි දැන් විභාගයක් පාස් වුණොත් දරුවෙකුට ලොකු තෑගක් අරන් දෙනවා කියලා පොරොන්දු වෙනවා වෙනුවට අපිට පුළුවන් ඒ විභාගයේ සමත් වීම තුලින් ඒ දරුවට ඇතිවන යහපත් ප්‍රතිඵලය ගැන යත් එක සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡා කිරීම තුලින් එකඟතාවයකට එන්න පුළුවන් වුණොත් දරුවා තුලත් උනන්දුවක් තියෙනවා. දෙමව්පියන්ටත් පුළුවන් ඒ දරුවට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. මේ එකඟතාවයකට ඇවිල්ලා වැඩ කිරීම තුලින් අපිට පවුලක් හැටියට පුළුවන් යහපත් ශක්තිමත් පවුල් ජීවිතයක් ඇති කරගන්න. ඉතින් මේ caring habits 7යි ගිය සතියේ කතා කරපු deadly habits 7යි මේවා ඔක්කොම එක සැරේ කරන්න යන්න එපා. එක සැරේටම මේ deadly habits 7 අයින් කරගන්න කියලා හිතලා වැඩ කරන්න එපා. එක සැරේටම මේ caring habits 7 ඇති කරගන්න ඕනේ කියලා හිතලා වැඩ කරන්නත් එපා. එක සතියට එකක් කරන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක් වේවි. ඔබලන්ට මේක ලේසි වෙන්න මම පොඩි exercise එකක් කියන්නම්. පොඩි notebook එකක් අරගෙන ඒකේ මෙහෙම columns තුනකට වෙන් කරලා එකක දාන්න date එක. ඊළඟ column එකේ දාන්න තමන්ට අද දැනගන්න ලැබුණු deadly habit එක මොකද්ද තමන් ළඟ තියෙන. ඊළඟ අන්තිම column එකේ දාන්න මොකද්ද ඔයාගේ reaction එක. ඔයාට පුළුවන් වුණාද ඒ වෙනුවට caring habit එකක් ඇති කරගන්න? එහෙම නැත්නම් ඔබ කොහොමද ඒ අවස්ථාවට මුහුණ දුන්නේ? කියලා දවසට එකක් එහෙම නැත්නම් දෙකක් ලියලා තියාගන්න. එතකොට බලන්න පුළුවන් සති දෙක තුනක් යනකොට මේකේ දියුණුවක් තියනවාද කියලා. මේ habits caring habits පුරුදු වීමේ සහ deadly habits අපි තුලින් අපේ හිත තුලින් අයින් කර ගැනීමේ දියුණුවක් දකින්න ලැබෙනවාද කියලා. මේක කරගෙන යනකොට ඔයගලන්ට මොන හරි ප්‍රශ්න ආවොත් ඒවා comment section එකේ හරි Instagram එකේ හරි නැත්නම් email එකේ හරි මට ලියලා එවන්න. මම ඒවට පිළිතුරු දීලා එවන්නම්. අද වීඩියෝ එක ඔයගලන්ට උපකාර වුණා කියලා හිතනවනම් like කරන්න, comment කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අද අතඹුලක් වලින් සමුගන්නයි හදන්නේ. ඔබ සැමට සුබ දවසක්. මම ඉරේෂා.